දහපු ලියුම් ලියන්නක මේ තියෙන. අර විල්ල විතර විල්ල. දැන් කරයි කියලා බය වෙන කතාව නේද? දැන් වාසය විල්ල ඉන්නේ. වංගව. ඔව්. ඊරේ 7:45 විතරේදී අලියා මෙතනින් එනවා දැකලා මම දොර වැහුවා. දොර වහන්න හම්බුන්නේ නැහැ. ඇවිල්ලා පෙරලලා ඉවරයි. ළමයි දෙන්නයි මායි මේ තුන් අපි තුන් දෙනා ගේ ඇතුලේ හිටියේ. ඊට පස්සේ පෙරලලා අපි දෙන්න දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉඳි කරන්න දෙයක් නැති කෙනා ගිහිල්ලා ගේ ඇතුලේ සිබ්බ මෙත්‍යස්සර රින්ගලා මේ තුන් දෙනාත් එක්ක මෙත්‍යස්සර වෙලා හිටියා. මේ ගේ කඩුවේ මේ දෙවෙනි පාර. කලිනුත් පාරක් කැඩුවා දෙපැත්තම. දෙවල තුවාල උනාද මොකද උනේ? ඔව් මේ කකුල් තුවාලයි දනිස්සේ දිමිලා තියෙන්නේ තාම ඇවිද ගන්න බෑද? පොඩි දෙන්නට? පොඩි දෙන්න වෙනින් ලොකු එක්කෙනාට තුවාලයි පොඩි එක්කෙනාට තුවාල නැහැ. ලොකු එක්කෙනාට තුවාලයි. මේ හොස්පිටල් එකේ නතර වෙන්න ගියදී මේ පොඩි එක්කෙනාට ඉන්න විදියක් නැති හින්දා බෙහෙත් දාගෙන ගෙදර ආවා. මේක මේ ගල්ලුට කෙනල ගියා නම් බ්ලොක් තුන්දෙනා අපි දැනටත් ඒ ගියට රෙල්ට ඉන්න වෙලා. ඔව් ආ මඩුවක් ඒ මිනිස්සුන්ට විනාශයක් කරයිද බලන්නකො. මේ නිලධාරීන්ට කොච්චර කිව්වත් දැන් මේවා කොච්චර පෙන්නුවත් අපි පෙන්ලා දිනවනේ දැන් මේ ඉදා ඉඳලම අලි මෙච්චර හානියක් කරනවා කියලා. හැබැයි මොන බලධාරීද මොන නිලධාරියද මේ සම්බන්ධව කටයුතු කරන්න කියන්නේ. බලන්න මේ ට්‍රීවිල් රටේ මේ අයිතිම ළමයිගේ ට්‍රීවිල්යක් මේක. දැන් අද මේක හදාගන්නේ කොහොමද? මේක ඉන්ෂුරන්ස් තියෙනවද නැද්ද කියලා අපි කියන්න දන්නේ නැහැ. ලෝක විනාශයක් කරන්න මේ ගමට. හැබැයි නිලධාරීන් නම් මාසයන්තිරි පඩි අරගෙන හොඳට සුඛ විහරණයේ ඉදලා ඉන්නවා. ඒත් තමයි අපිට කියartifactId නිලධාරීන්ට බලධාරීන්ට කියන්න දෙන්නේ. මේ වඩා හොඳයි මේ ගමේ මිනිස්සුන්ගේ අසුචි කරන මේ කාලකන්න. ඉතින් නිවසකට බහර දීලා ඒ ළමයි දෙන්නටයි තාත්තටයි තුවාල ගන්න තාත්තට ඇවිද ගන්නවත් බෑ. දැන් නිවසේ ඉස්සරහා බිත්ති ගැන්න තියෙනවා. දැන් මේ වනජීවීකේ ආධාර ඒ ඇවිල්ලා ගෙවල් හදන වෙලාවක් නැහැ. අදට පුළුවන් නම් අද පාලයන්තුමිය හෝ මේ ගාමිණදාරතුමිය හෝ මේකට කැප වෙලා ඒ ගේ හදන්න සෙනික ආධාරයක් දීලා සිමෙන්ති හෝ වැලි ලබා දීලා කටයුතු කරලා ඒකත් ඒ ගේත් හදන්න කියන එක තමයි ඉතාමත් ඌනාවෙන් ඉල්ලන්නේ.